ඔන්න අද මම ගෙනාවා ගොඩක් දිනිට ගොඩක් වටින ටිප් එක. ඔයාලා PC එකේ වැඩ කර කර ඉන්නකොට සමහරලාට ඔයාලට අවශ්‍ය වෙනවා ඔයාලගේ PC එකේ තියෙන ෆයිල් එකක්, ෆොටෝ එකක්, වීඩියෝ එකක් ඔයාලගේ ෆෝන් එකට දාගන්න. එහෙම නැත්තම් ඔයාලගේ ෆෝන් එකෙන් ඔයාලගේ PC එකට ෆයිල් එකක්, ෆොටෝ එකක්, වීඩියෝ එකක් වගේ දෙයක් ෂෙයා කරගන්න ඕන වෙනවා. මේ වෙලාවට ඔයාලා කරන්නේ USB කේබල් එකකින් ෆෝන් එක ප්ලග් කරලා, එතකොට ඔයාලා iPhone එකක් වගේ යූස් කරනවා නම් Trio Tools හෝ එහෙම නැත්නම් iTunes වගේ software එකක් යූස් කරලා තමයි මේ වැඩේ කරගන්නේ. මම අද ඔයාලට ගෙනාවා ටිප් එකක්. කිසිම USB කේබල් එකක් යූස් නොකර wirelessly ඔයාලගේ PC එකෙන් ෆෝන් එකට, එහෙම නැත්නම් ෆෝන් එකෙන් PC එකට files, videos, photos වගේ දේවල් ලේසියෙන්ම ෂෙයා කරගන්න පුළුවන් පොඩි ටිප් එකක්. මේක ඔයාලට ඔයාලගේ PC එකෙන් ලැප්ටොප් එකට, ලැප්ටොප් එකෙන් PC එකට, එහෙම නැත්නම් PC දෙකක් අතර ෆයිල් ෂෙයා කරගන්නත් යූස් කරන්න පුළුවන්. පුංචි software එකක් විතරයි ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ. අපි එහෙනම් වීඩියෝ එකකින් බලමු මේ වැඩේ හරියටම කොහොමද කරගන්නේ කියලා. web browser එකෙන් local send කියලා type කරගන්න ඕනේ. ඊට පස්සේ උඩින් මෙන website එකේ මේ විදිහට download කරගන්න පුළුවන්. මෙතන මම Windows කියන එක download කරගන්නවා. ඔයාලට පුළුවන් Mac OS, Linux, Android ඕනෙම OS එකක download කරගන්න මෙතන පුළුවන්. ඊට පස්සේ මම මේ විදිහට මගේ ෆෝන් එකෙත් ඇප් ස්ටෝර් එකට ගිහින් මේ ලෝකල් සෙන් කියන software එක download කරගන්නවා. මේකෙන් ෂෙයා කරන්න ඔයාලා බලාපොරොත්තු වෙන හැම device එක එකටම මේ software එක install කරලා තියෙන්න ඕනේ. ඒ වගේම එකම network එකේ තියෙන්න ඕනේ මේ device සේරම. මුලින්ම යාලා මෙතන install කරාම යාලා default name එකක් දෙනවා. අපිට මේක change කරගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට එහා පැත්තෙන් ෆෝන් එකෙත් මම ඩවුන්ලෝඩ් කරනවා. මේ විදිහට ෆෝන් එකටත් ඩිෆෝල්ට් නේම් එකක්, එයාලා ජෙනරේට් කරලා දෙන නේම් එකක් අපිට හම්බ වෙනවා. මම ඒක චේන්ජ් කරගන්නවා. මේ විදිහට ඔයාලට ෆෝන් එකේ සෙටින්ග්ස් බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ වගේම PC එකෙත් සෙටින්ග්ස් තියෙනවා. මෙතන ෆෝන් එකේ මම දෙනවා දේශ iPhone කියලා. ඊට පස්සේ මම PC එකේ දෙන්නේ. ෆෝන් එකේ name එක change කරාම මේ විදිහට server එක restart කරන්න කියලා පෙන්නනවා. එතනින්ම restart කරගන්න අපිට පුළුවන්. මෙතන computer එකේ මම දෙනවා දේශ PC කියලා. ෆෝන් එකේ configurations ටික හරි. PC එකෙත් හරි. දැන් මම මේ විදිහට ෆොටෝ එකක් drag and drop කරලත් මේක send කරන්න පුළුවන්. නැත්නම් select කරලත් ඔයාලට පුළුවන්. ෆොටෝ එකක් වගේ දෙයක් හරිම ඉක්මනට send කරගන්න, receive කරගන්න පුළුවන්. මේ විදිහට මෙතන click කරලත් ඔයාලට open කරලා බලන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ gallery එක සමා save වෙන්නේ. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මේක ටිකක් ලොකු ෆයිල් එකක් සෙන්ඩ් කළා. වීඩියෝ ෆයිල් එකක් වගේ සෙන්ඩ් කළා. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ෆෝන් එකේ ගැලරි තියෙනවා මේ විදිහට ෆොටෝ එක. මේක Android එකටත් යූස් කරන්න පුළුවන් ඔයාලට. මම දැන් මේ විදිහට ඔයාලට පෙන්නන්නම් වීඩියෝ එකක් දාලා ඒක සෙන්ඩ් වෙන්න කොයි වගේ වෙලාවක්, කොයි වගේ ස්පීඩ් එකකින් මේක කොපි වෙනවද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන MB 152 වීඩියෝ එකක් බොහොම වේගෙන් කොපි වෙනවා. ඔයාලට මෙතන ඇඩ්වාන්ස් එකට ගියොත් බලා ගන්න පුළුවන් මෙතන කොපි වෙච්ච ස්පීඩ් එක, සයිස් එක වගේ දේවල් බලා ගන්න පුළුවන්.